Visai savu pūšnieku ir izuri ivat karami navata ativīme valakai. Nava clear shampoo. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනුණා. එයත් සමග බොහෝ කුඩා තේ වතු හිමියන් උද්ඝෝෂණවල නිරත වුණේ රසායනික පොහොර ඉල්ලමින්. එවැනි පසුබිමක කාබනික පොහොර භාවිතයෙන් තේ වගාවක් සාර්ථකව සිදු කර ඇති වැවිලි සමාගමක් පිළිබඳ අද දිනට වාර්තා වුණා. ඒ ඇල්කඩුව වැවිලි සමාගමයි. කාබනික පොහොර භාවිතයෙන් තේ වගාව සාර්ථක කර ගැනීමට මුලපිරුවේ රසායනික පොහොර ආනයනය කිරීම අත්හිටු වීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට පෙර සිටයි. අතිගරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවලදී නොයෙකුත් අවස්ථාවලදී අපිට එතුමා ඉඟි දීලා තිබුණා පහුගිය අවුරුද්දේම රසායනික පොහොර නවත්තනවා කියලා. ඒ වගේම අපේ ගරු ඇමතිතුමාත් මට කීප අවස්ථාවකදී උපදෙස් දුන්නා මේක රජයේ විසින් තීන්දුවක් ගන්නකම් ඉන්න එපා මේක ඊට කලින් පටන් ගන්න කියලා. ඒ උපදෙස් අනුව රජයේ විසින් මේ තීන්දුව ගන්න කලින්මත් අපි අපේ අමාත්‍යංශය සහ ගරු ඇමතිතුමාගේ උපදෙස් අනුව අපි හෙක්ටයාර 100ක් දැනටමත් ඕගනික් වලට හරවලා තියෙන්නේ. මේ වර්ෂයේ අවසාන වෙනකොට තවත් හෙක්ටයාර 100ක් අපි ඒකට එකතු කරනවා. අපි අත්හදා බලපු ඒ ෆීල්ඩ්ස් වල අපි 100ට 20ක් 25ක් විතර පළදා වැඩි වෙලා තියෙනවා. අපේ නිරීක්ෂණය තමයි කාබනික පොහොර යොදා ගත්තාම තේ දළු වල බර වැඩිවීමක් මිසක් දළු වැඩිවීමක් වෙන්නේ නැහැ. එතකොට දළු වැඩි වෙන්න නම් නියමාකාර විදියට ඒ කෘෂිකාර්මික කටයුතු කරන්න ඕනේ. එම සමාගමට අයත් අක්කර 100ක තේ වතු යායක් මේ සඳහා යොදාගෙන ඇති අතර ඊට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වතු යාය තුලදීමයි. දියර පොහොර මාසයකට දැනට 70,000ක් විතර අපි නිෂ්පාදනය කරනවා. දියර පොහොර වර්ග අපි 3ක් මාළු විතරක් නෙමෙයි. ඒක ගොම යොදා ගනිමින් එක් දියර පොහොරකුත් සහ විවිධ කොළ වර්ග භාවිතා කරමින් තවත් දියර පොහොර වර්ගයකුත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ කොම්පෝස්ට් වර්ගයකුත් අපි පාවිච්චි කරනවා. වැවිලි සමාගම මගින් නිෂ්පාදනය කරන දියර පොහොර අධීක්ෂණය කිරීම තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් ඊයේ සිදු කළා. කොම්පෝස්ට් අංගණිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා. නිෂ්පාදනය වැඩි කිරීම තමයි අපේ අමාත්‍යංශයේ මූලිකම ඉලක්කය වෙලා තියෙන්නේ. අපේ ප්‍රතිපත්තියට අනුව අපි රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට වෙනස් වීමක් සිදු වෙනවා. මේක අභියෝගයක්. ඒක නිසා මේ අභියෝගය අපි බාර අරගෙන කටයුතු කරනවා. නිෂ්පාදනය අඩු කරගන්න කවදාවත් කටයුතු කරන්නේ නැහැ. අවශ්‍ය කරන රසායනික පොහොර ටික ලබා දෙන්න කටයුතු කරනවා වගේම කාබනික පොහොර වලට ලබන කන්නේ වෙද්දි යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. Close up ever fresh toothpaste. පෑ 12ක් දක්වා නැවුම් මොවක පහස අත්විඳින්න.